එතෙක් මෙතෙක් T20 තරගවල ක්‍රීඩකයන් පෙන්පු දක්ෂතායක ක්‍රීඩකයෝ 11ක් එකතු කරලා ඉන්දියාවේ ද හින්දු පුවත්පත අපූරු කණ්ඩායමක් නම් කරලා තියෙනවා. ඉන්දිය සුපිරි ප්‍රතිකරුව විරාට් කොහලි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට නම් වෙලා තියෙනවා. කොහලි කියන්නේ මේ දවස්වල තරමක අසාර්ථක වුණත් T20 පිටියේ අතිසාර්ථක ක්‍රීඩකයෙක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. T20 පිටියේ බිහුණු වඩාත් සාර්ථක ප්‍රතිකරුවා විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ක්‍රිස් ගේල් තමයි කොහලිගේ ආරම්භක ප්‍රතිකරණ සගය විදිහට නම් වෙලා තියෙන්නේ. ටෙස්ට් ක්‍රීඩාවේ බැට්මන්ට දිනතන T20 තරඟවල ගේල්ට දෙන්න ඕන කියලා තමයි හින්දු පුවත්පත කියන්නේ. අංක 3 ප්‍රතිකරණ ස්ථානයේ ලැබිලා තියෙන්නේ දකුණු අප්‍රිකා සුපිරි ප්‍රතිකරු ඩිවිලියස්ට. පිටිය වටා පහරවල් තියෙන මේ අපූරු ප්‍රතිකරුවා අති දක්ෂ පන්දු රකින්නෙක් විදිහටත් කණ්ඩායමට දායකත්වයක් දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අංක 4 ප්‍රතිකරු විදිහට නම් වෙලා තියෙන්නේ ඩේවිඩ් වෝනර්. වෝනර් සාමාන්‍යයෙන් ආරම්භක ප්‍රතිකරුවෙක් වුණත් වමත් දකුණත් සංයෝගයක බලලා අංක 4 තැන තමයි වෝනර්ට ලැබිලා තියෙන්නේ. අංක 5 ප්‍රතිකරණ ස්ථානයේ කිරන් පොලාට් නම් කරලා තියෙන්නේ. පොලාට් ප්‍රතිකරුවෙක් දක්ෂ පන්දු රකින්නෙක් වගේම අවශ්‍ය වෙලාවට පන්දුවේ යමක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට තමයි කණ්ඩායමට ඇවිත් තියෙන්නේ. අංක 6 ප්‍රතිකරු විදිහට ඔස්ට්‍රේලියා ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් නම් වෙලා තියෙන්නේ. T20 පිටියේ සුපිරි ප්‍රහාරකයෙක් විදිහට සලකන මැක්ස්වෙල් කියන්නේ අති දක්ෂ පන්දු රකින්නෙක් වගේම පන්දු අර කීපයක් යවන්න පුළුවන් පිටදඟ පන්දු යවන්නේ. අංක 7 නම් වෙලා තියෙන්නේ තුන්ගිරියව් ක්‍රීඩකයන් රසෙල්. රසෙල් ප්‍රහාරක වේගයේ 170කට වඩා රඳවාගෙන ඉන්න T20 තරඟයක් පන්දු කීපයකින් වෙනස් කරන්න පුළුවන් ප්‍රතිකරුවෙක් විදිහට තමයි සැලකෙන්නේ. කණ්ඩායමේ කඩුළු රැකීමේ අංක 8 ප්‍රතිකරුව විදිහට තමයි ධෝනි නම් වෙලා තියෙන්නේ. ධෝනි 8ට එන්න නිසා අනෙක් ප්‍රතිකරුවන්ට අත දිගහැරලා පහර දෙන්න පුළුවන් කියලා තමයි හින්දු පුවත්පත නම් කියන්නේ. කණ්ඩායමේ අනෙක් ස්ථාන තුනින් දඟපන්දු යවන ස්ථානයේ අෆ්ගන් ක්‍රීඩක රෂිඩ් ඛාන් තමයි අත්කරගෙන තියෙන්නේ. රෂිඩ් කියන්නේ තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහටත් වැඩ පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ජස්ප්‍රීත් බුම්රා කණ්ඩායමේ එක වේග පන්දු යවන්නෙක් විදිහට නම් වෙද්දී බුම්රා හදන්න ගුරුහරුකම් දුන්නු T20 තරඟ රටාවේ අපූර්ව මතකයන් රාශියක් ඉතිරි කළ ලසිත් මාලිංග කණ්ඩායමේ අනෙක් වේග පන්දු යවන්න විදිහට නම් වෙලා තියෙනවා. කොහොමද කණ්ඩායම? ඔයාලා හිතන්නේ කවුද මේ කණ්ඩායමේ නායකත්වයට හොඳ? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.